හයි අද තමව සාදරෙන් පිළිගන්නවා අත කතාවණන් ඉතින් ටිකක් අර පැත්තර බර ෆිල්ම් එකක් මේකේ නම තමයි කයා සුපර් කූල් හයිම් හම් කියන්නේ රිලීස් වුණේ 2012 දී මේකෙම තුන්වෙනි ෆිල්ම් එක මම කලින් ගෙනාවා ඉතින් ඔයාලා කැමති නම් ඒක ඔයාලට බලන්න පුළුවන් channel එකේ තියෙනවා ඉතින් අද කතාවත් ෆුල් ෆන් එකෙන් බලන්න පුළුවන් කතාවක් හරි අපි බලමු මොකද වෙන්නේ කියලා මේ තමයි ආදි එයා හින දකින්නේ සිනමා තරුවක් වෙන්න එයා නිදාගත ගමන් පේන්නේ චිත්‍රපට හින විතරමයි මේ තමයි ආදි හිනේ රඟපාන ආදිදාස් ෆිල්ම් එක ඒ වගේම මේ තමයි සුපර් හීරෝ ඒ ෆිල්ම් එක ඒකේ නමහල මෑන්ටි තින් හීනෙම හිනත් යනවා කොහොම හරි තින් ආදිට චිත්‍රපටි කෙසේ වෙතත් වෙලඳැන්නේම් දෙක තුනක් නම් රඟපාන හම්බ වෙනවා මේ තමයි ගෑවොත් ගල් අඟුරුනත් සුදු වෙන ක්‍රීම් එකක හඳුන්වා දීමේ ඉවෙන්ට් එකක් මේ ගර්ල් කියනවා මේ ක්‍රීම් එක ගෑවොත් මූණ නෙමෙයි ඕන තැනක් සුදු වෙනවලු ඕන ඉතින් ආදි මේ ක්‍රීම් එක ගාලා මාසෙන් සුදු වුණාලු ඉතින් එයා මෙයාලට පෙන්නනවා ආදිගේ කලින් පෙනුම මෙයාලට පුදුමයි මොකද මේ වගේ කෙනෙක් සුදු වුණා කිව්වම ඉතින් ආදි කියනවා එයාගේ රහස මේ ක්‍රීම් එක කියලා මේ ඉතින් ආදි ක්‍රීම් එක ගැන කියලා කට්ටියටම කියනවා එත් මේ ක්‍රීම් එකෙන් එයාගේ එක තැනක් සුදුනේ නැහැ කියලා කට්ටියම කන්ෆියුස්ඩ් ගර්ල් නිකන් අමුතු වෙනවා එයා අහනවා ඒ කොහෙද කියලා ආදි මොකද්ද පෙන්නනවා හැබැයි එයාගේ ඇස් දෙකේ බබාලු හැබැයි පේන විදිහට මෙයාලා හිතලා තියෙන නම් වෙන දෙයක් ආදිට යාළුවෙක් ඉන්නවා සිට් එයාගේ හිනේ තමයි ලෝකෙ ප්‍රසිද්ධම ඩීජේ කෙනෙක් වෙන එක එයාට ඉතින් පොඩි පොඩි පාටිස් වල ඩීජේ කරන්න හම්බ වෙනවා ඒත් ඉතින් මිනිහා හිනා වෙලා හිටියට එයාට මේක එපාම වෙලා හැබැයි ඉතින් මේ වැඩවලින් එයාට කෙල්ලෝ හැමත් එමට සෙට් වෙනවා මෙයාත් ඉතින් ගර්ල් කෙනෙක් යාළු කරගන්නේ කොහොමද කියලා හිතේ තාමනේ ඉන්නේ ඉතින් එයා මේ වගේ අවස්ථාවලින් උපරිමයෙන් ප්‍රයෝජන අරන් ගර්ල් කෙනෙක්ව සෙට් කරගන්න ෆුල් ඩම් එක දැම්මත් අන්තිමට ඉතින් එයාට වෙන්නේ ගුටි කන්න ඒත් ඉතින් ඒවන් බේරෙන්න මෑන් ඉතින් දක්ෂයා පස්සේ දවස් ඉතින් දෙන්නම යනවා පාටි එකකට ඒත් මෙයාලට පාටි එකට යන්න අවසර නැහෙනි මෙයාලා දෙන්න ඉතින් පාටි එකට යන්නේ මේ පාටි එකේ වේටර්ලා විදියට මේ පාටි එකට රොයිස් ෂෙට්ටි තැවිත් ඉන්නවා ඉතින් ආදි ෆුල් ඩම් එක දාන්නේ රොයිස් ෂෙට්ටිට කියලා ඊළඟ ගෝල්මාල් ෆිල්ම් එකට යවත් ගන්න කියලා හැබැයි රෝහිත්ට නම් මේකව මාර මැනයක් වෙනවා එයා ඊට පස්සේ මෙතනින් මාරු වෙනවා ඒත් ඉතින් ආදි ගේම් එක නම් අතාරින්නේ නැහැ කොහොම නමුත් ඉතින් මේ ෆිල්ම් එක 2012 ගන්නේ ඉතින් ඔයාලට මතක ඇති 2017 දී ආපු ගෝල්මාල් ෆිල්ම් එකේ ආදි හිටියා ආදි කොහොම හරි ඉතින් දඟල්ලා වැඩේ කරගෙන මේ අතරේ තියෙන සිට් පාටි එකේ ඇවිදවිදිද්දි එයාට ඇහෙනවා කෙනෙක් කෑ ගහනවා ඩීජේ කට්ටිය ඇවිත් නැහැ කියලා ඊට පස්සේ තියෙන සිට් ගිහින් යාගෙන එයාට කියනවා ඒකෙන් ඉතින් මේ පාටි එකේ ඩීජේ කරන්න සිට් හම්බ වෙනවා මේ පාටි එකේ තියෙනවා මන කලඹන විලාසිතා දැක්මක් සිට්ගේ ඩීජේ සංගීතය මැද සුරූපිනිය ටික තාලෙට අලිතේ තියා යනවා ඊට පස්සේ ඔන්න තවත් සුරූපිනියක් එනවා මේ අතර සිට් ඉතින් උපරිමයටම ඩීජේ එකට බහලා හැබැයි ඉතින් සිට් අතින් වුණු මිස්ටේක් එකක් හින්දා තාලෙ වෙනස් වෙනවා ඒ හින්දා ඉතින් පව් ඉතින් එයා සම්පූර්ණ වැරදි ඉතින් සිට්ගේ පස්සේ ඉතින් ඔන්න මෙයාලා දෙන්නා ඉන්නවා එළියේ සිට් ඉතින් එයාගේ ලයිෆ් එකට කෙල්ලෙක් නැති අඩුවගෙන කියනවා එකොත් එයාට කෙල්ලෝ හින්දා අපලයි නැත්නම් කෙල්ලන්ට එයා හින්දා අපලයි සිට් අන්තිමට ඇඩ්වර්ටයිස්මන්ට් බෝඩ් එකක් දිහා බලාගෙන ආදිර කියනවා එයාට කෙල්ලෙක්ව සල්ලි වලට ගන්න හිතෙනවා කියලා මොකද සිට් ඉන්නේ හරිම අමාරු කාලෙකලු ආදිරත් ඉතින් කෙල්ලෙක් නැතුවනේ ඉන්නේ එයා ඉතින් සිට්ට කියනවා එහෙමනම් දෙන්නෙක්ම ගනින් කියලා සිට් ඉන්නවා බව්වෙක් ඒ බව්වා SMS බව්වෙක් නෙමෙයි සිට් බව්වව හයර් කරලා පාර්ට් ටයිම් සල්ලි හොයනවා ඒක වෙන්නේ මෙහෙමයි මෙහි ඉන්නවා ලස්සන ගර්ල්ස්ලා සිට්ගේ වර්ගයේ බව්වියෝ ඉන්න හැබැයි ඒ ගර්ල්ස්ලට ඕන වුණොත් එයාලඟ ඉන්න බව්වියන්ගෙන් තව බව්ව පැටවෝ දෙතුන් දෙනෙක් ගන්න ඉතින් ඒකට තමයි සිට් ඉන්නේ නෑ නෑ ඒ කියන්නේ සිට්ගේ බව්වා ඉන්නේ ඉතින් පශු වෛද්‍යතුමියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ සිට්ගේ ඩීජේ සංගීතය මැද සිට්ගේ බව්වා බව්වියන්ට උදලට හිතා ගන්නවා ඇත්තටම සිට්ගේ බව්වට මේ වැඩේ කරන්න සිට්ගේ ඩීජේ එක ඕනිමයි ඉතින් පේනවනේ බව්වාගේ හැකියාව හින්දා සිට්ට මාරු විදියට සල්ලි හම්බ වෙනවා කොහමරි තින් ඩයිමන්ඩ් ෂොප් එකයි අයිතිකාර නෝනට නෙමෙයි නෝනගේ බව්වියට මේ සිට්ගේ බව්ව කරපු උපකාරය හින්දා එයා බව්වට දෙන්න කියලා දියමන්දි මුද්දකුත් තෑගි දීලා මේ අතරේ තින් ලෙල්ලටම කෙලවිලා ඉන්න හින්දා ආදි ගෙහින් මෑනියෝ කෙනෙක් ළඟට සාත්‍රයක් අහන්න සාත්‍රය කියන්න මෑනියා ආදිට කාඩ් බෑග් එකක් දීලා කියනවා කාඩ් එකක් ගන්න කියලා හැබැයි ආදි නම් හිතන්නේ මෑනියාත් එක්ක බූරු පාරක් ගන්න හදනවා කියලා එයා ඉතින් ඊට පස්සේ කාඩ් බෑග් එක බෙදනවා මේකේ මෑනියෝ විශ්වාස වෙලා එයා ආදිට කියනවා මෙතන බූරු පොලක් නෙමෙයි කාඩ් එකක් ගන්නවා කියලා ආදි තින් කාඩ් එකක් අරන් මෑනියන්ට දෙනවා ඊට පස්සේ මෑනියෝ එයාගේ මායා බලෙන් දෙවියන්ට කෝල් එකක් ගන්නවා ඊට පස්සේ මෑනියෝ කියනවා සර් යන්නේ නම පටන් ගන්න කෙල්ලෙක් හොයාගත්තොත් ආදිගේ හැම පැතුමක්ම ඉටු වෙනවා කියලා වැඩේ හරි දැන් ඉතින් නම සයන්නේ පටන් ගන්න කෙල්ලෙක් හොයන්න වෙනවා මේ සිදුවීම් වෙද්දී කොල්ලකයා ගෙදර ඇත්ත එක්ක ගර්ල් කෙනෙක්ව බලන්න ගිහින් මේ තමයි ගර්ල් සිම්රන් කට්ටිය ඉතින් කතා බහ කරනවා කොල්ල අහනවා සිම්රන් ගෙන් ඔයා මොනවද කරන්න කියලා සිම්රන් කියනවා එයා කරන්නේ නයිට් ඩියුටි කියලා මේකට ඉතින් කොල්ලටයි එයාගේ පවුලයටයි හැනම අවුල් යනවා මොකද එයාලා හිතන්නේ සිම්රන් හැබැයිතින් සිම්රන් වැඩ කරන්නේ කෝල් සෙන්ටර් එකකලු. ඉතින් එයාට කරන්න තියෙන්නේ නයිට් ෂිෆ්ට් එකලු. ඊට පස්සේ කොල්ලා අහනවා ඔයා මොනවාගේ ෆිල්ම්ස්ද බලන්නේ කියලා. සිම්රන් කියනවා බ්ලූ ෆිල්ම්. හරිනේ. කොල්ලා ඉතින් මේකට බය වෙලා. මොකද ඉතින් එයා සිම්රන්ව බැන්දොත් එයා කපෝතීනේ. ඉතින් එයා ෂේප් එකේ තාත්තට ටෝක් කරනවා. එයාට සිම්රන්ට ඕන දේවල් මේ විදිහටම දෙන්න බැරි වෙයි කියලා. ඊට පස්සේ ඉතින් සිම්රන් මෙතනින් යනවා. සිම්රන්ගේ hina විදිහට නම් අනේ මන්දා.
මේ අතරිතින්ගේ දාර විලාසිතා ප්‍රදර්ශනයේදී අර ගර්ල් ටුන සීන් එක නිවුස් channel වවාගෙන කනවා. මේක දිහා මේ බලන් ඉන්නේ ඒ ගර්ල් අනුයි, එයාගේ යාළුවා සිම්රනුයි. මෙයාලා දෙන්න හොඳ යාළුවෝ. සිම්රන් ඇත්තටම දැම්ම බඳින්න කැමති කෙනෙක් නෙමෙයි. එයා කැමති තියෙන ෆුල් ෆන් එකේ ලයිෆ් එක එන්ජොයි කරන්න. ඒ හින්දා තමයි තින් එයාගේ අම්මා එයාව බලන්න එන්න කියන කොල්ලන්ට අද කලා වගේ එක එක දේවල් කියලා බයි කරලා එලවන්නේ. ඔන්න පස්සේ දවස ආදි දුවගෙන දුවගෙන ගිහින් ප්‍රයිවට් බස් එකක එල්ලෙනවා. බස් එකේ ඉන්නවා සිම්රනුත්. ටිකකින් ඉතින් මෙතනට එනවා ටිකට් චෙක් කරන්න පරීක්ෂකතුමෙන්. එයා මෙයාලගෙන් ටිකට් ඉල්ලනවා. ඒත් මාර්කේස් එක සිම්රන්ගේ ටිකට් එක නැති වෙලා. එයා ඉතින් ටිකට් එක හොයලා හොයලා මල පැනලා වගේ ටික මාතේර කෑ ගහනවා. ටික මාතේ ඉතින් සිම්රන්ට මොනවාරි කියන්න හැදුවත් එයා මෙයාට හොඳටම කෑ ගහනවා. පස්සේ ඉතින් ආදිත් සිම්රන්ගේ හෙල්ප් එකට ටික මාතේට සත්‍ය දානවා. අන්තිමට ඉතින් ටික මාතේ සැලෙන්ඩර්. එයා කියනවා හරි මැඩම් කමක් නැහැ. හැබැයි අනිත් දවස නම් ටිකට් එක නැති කරගන්න එපා කියලා. පස්සේ ඉතින් බස් එකෙන් බැස්සට පස්සේ ආදි සිම්රන්ට පොඩි ටෝක් එකක් දානවා. හැබැයි සිම්රන් ඉතින් මේ බස් එක ගිහින් තියන්නේ ආතල් එකට. එයා විනෝදට මේ වගේ ටිකට් නැතුව බස් එකේ යනවලු. එයා ඊට පස්සේ ආදිරියාගේ නමත් කියලා අතර අතක් දීලා එයාගේ කායකට නගිනවා. එතකොට ආදිර කෝල් එකක් එනවා. කතා කරන කෙනා කියනවා ආදිව චිංගම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තෝරගෙන කියලා. මේ කහපු ගමන් ආදිට ඔන්න මතක් වෙනවා මෑනියෝ කියපු දේ. හරිනේ මේ ගල් තමයි ආදිගේ වාසනාවන්ත කෙල්ල. එයාගේ නම සිම්රන්නේ. ඉතින් සයන්ෙන් තමයි නම පටන් ගන්නෙ. එදා රයිතින් ආදි මේක සිස්ට කියනවා. ඒත් ඉතින් සිට නම් එක ගණන් ගන්නේ නැහැ. සිග්ගේ වචන උච්චාරණයේ පොඩි කේස් එකක් තියෙනවා. එයාට ඩිස්ක් වලට කියවෙන්නේ වෙන නමක්. ওই වචනේ අගාකුරු දෙක මාරු කළාම එන වචනේ. ඒ වගේම ආස් කියන එකට කියවෙන්නේ කලින් වචනේ වගේම අගාකුරු දෙක මාරු වෙලාම තමයි. ආදි කියනවා උඹේ ওই වචන පැටලෙන එක නතර කරගනි. නැත්නම් කවදා හරි උඹ ලොකු අමාරුවක වැටෙනවා කියලා. පස්සේ ඉතින් සිඩ් යනවා ජොබ් එකකට කෙනෙක් හම්බ වෙන්න. ඒත් වැඩේ අලවෙලා. ජොබ් එකකට කෙනෙක් අරගෙන. පස්සේ ඔන්න සිඩ් දකින්නවා අනු ඉන්නවා. ඉතින් සිඩ් මතකනේ එයාගේ ඩීජේ එක බකල් වුණ හින්දානේ දානුවට එහෙම උනේ. සිඩ් ඉතින් ඒ දේ මතක් කරලා අනුවට යව අඳුනලා දෙනවා. අනුගේ සීන් එක ඉතින් වෛරල් වෙලානේ. ඉතින් සිඩ් හිතනවා දැන් හැමෝම යව දන්නේ සිඩ් හින්දා කියලා. අනුට ඉතින් මල. මොකද ඉතින් එදා යට උන ලැජ්ජාව යන්නේ දන්නේ. අනික වැඩේ කරලා ඉතින් සිට්තාව කියවන්නත් එනවා. ඉතින් අනු සිට්ට කියනවා යා කරපු දෙයට යාට තෑග්ගක් දෙන්න ඕන කියලා. ඊට පස්සේ අනු සිට්ට මෙහෙ රූම් එකක නම්බර් එකක් කියලා එහෙට එන්න කියනවා. සිඩුත් ඉතින් නිකන් හම්බ වෙන එකේ කැතිපාරක් වුණත් කමක් නැහැ කියලා. ඕන් ඉතින් එයා යනවා. ඒත් ඉතින් රූම් එකේ යනු නැහැ. ඉන්නේ ඇන්ටිලා හතර දෙනෙක්. සිඩ් ඉතින් හරිම අහිංසක හදෙක්. ඉතින් සිට්ට මේ ගැන හරියට වැටහෙන්නේ නැහැ. ඇන්ටිලා ටික ඉතින් සිට් එක එකේවා කියනවා. සිට්ටත් ඉතින් අර පැටලෙන වචන ටිකක් කියවෙනවා. පස්සේ තමයි සිට්ට තේරෙන්නේ මල එයාට මොකද වෙන්නේ කියලා. ඇහෙන විදියට නම් සිට්ට කෙලම් වෙනවා වගේ. පස්සේ ඉතින් මේ වේටර් මල්ලි සිට්ට ලෙටර් එකක් දෙනවා. ඒක අනුගෙන්. මේක කියවුවට පස්සේ තමයි සිට්ට තේරෙන්නේ මේ බාල්දියාට පෙරලා තියෙන්නේ අනුව කියලා. පස්සේ ඔන්න FB එකෙන් හොයාගත්තු විස්තර වලින් ආදි යනවා සිම්රන් වැඩ කරන තැනට. ගිහින් ඉතින් එයාව හම්බ වෙනවා. හැබැයි ආදි දකිනවා සිම්රන් ළඟ තියෙන මැගසින් එකේ බෑක් කවර් එකේ පේජ් එක. ඒක ඉතින් ආදිට කරන්න උන ඇඩ් එකක ෆොටෝ එකක්. හැබැයි සිම්රන් හිතන්නේ ආදි බලන්නේ එයාගේ වෙන දෙයක් දිහා කියලා. සිම්රන් ආදිගෙන් අහනවා අර ලැජ්ජාවක් නැද්ද ගර්ල් කෙනෙක් හම්බුන ගමන් ඔහොම බලන්න කියලා. ආදි ඉතින් ටග් ගාලා පෙන්නනවා එයා බලපු දේ. මේක දැකලා ඉතින් සිම්රන්ටත් හිනා. පස්සේ ආදි ඉතින් සිම්රන්ව ඩිනර් එකකටත් කැමති කරව ගන්නවා. ඊට පස්සේ ආයි ඉතින් මේක යාළුවටත් කියනවා. ආදි කොච්චර දුර දිග හිතලාද කියනවනම් එයා එයාගේ සිම්රන්ගේ වෙඩින් එකට කාඩුත් ගහලා තව හම්බ වෙන ළමයින්ට නමුත් දාලා සිට්ට නේද ඉතින්. මොකද දුර දිග හිතනවා කියලා මෙහෙමත් හිතනවද? අනික තාම කෙල්ලව ඩිනර් එකකට කැමති කරව ගත්තා විතරනේ. හැබැයි ඉතින් ආදි හදන්නේ ඩිනර් එකේදී එයා සිම්රන්ට ප්‍රපෝස් කරන්න. එයා තව සිට්ට කියනවා ඒ සීන් එක වීඩියෝ කරන්න කියලා. ඔන්න ඉතින් දැන් ඩිනර් ටයිම් එක. සිම්රන්ුත් ඉතින් එනවා. පස්සේ සිම්රන් එයාගේ ප්ලේට් එකේ තියෙන කේක් කෑල්ලක් අද්දිම ආදි අර කාඩ් එක දෙනවා. හරිනේ. එයාසේ සිම්මිය අර කාපු කේක් කෑල්ලේ වෙඩින් රින් එකක් තිබිලා. ආදි ඉතින් ඒක සිම්මිගේ ඇඟිල්ලට දානවා. ඒත් ඉතින් සිම්මි බෑ කියනවා. මේක අහලා සිට්ට නම් මාරම සතුටුයි. අනික යා මේක වීඩියෝ කර කර තමයි ඉන්නේ. පස්සේ ඉතින් ආදි සිම්මිගෙන් අහනවා ඇයිවා මට කැමති නැත්තේ කියලා. සිම්මිට ඉතින් කියන්න හේතුවක් හිතාගන්න බෑ. ඒත් එයා එකපාරම කියනවා එයා කැමති කෙල්ලන්ට කියලා. ආදි ගියා සුඩ යනවා. එයාට මොනවා හරි මතක් වෙනවා. හැබැයි යාළුවට මේකට මාරම සතුටුයි. අන්තිමට සිඩ් මේක YouTube එකට දාලා එයා ආදිට කියනවා උඹ ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් වුණා නම් කන්වර්ට් එකක් ගහලා ගැජට් එක මාරු කරගන්න තිබුණා කියලා. සිට් ඉතින් උන දෙයට මාරම හිනා. එතකොටම ආදිට මැසේජ් එකක් එනවා. ඒකේ තියෙන්නේ යව චිංගම් ෆිල්ම් එකෙන් අයින් කරලා කියලා. හැබැයි මේක බලලා ආදිට මාරම හැපි. මොකද එයාට දැන් හරියටම තේරෙනවා සිම්රන් තමයි යාගේ වාසනාවන්ත කෙල්ල කියලා. හැබැයි ඉතින් මේකටත් සිට් හිනා. තව කේස් එකක්. සිම්රන්ට ආදි දාපු මුද්ද එයා අපව ආදිට දීලා නැහැ. සිට් කියන අපරාධුඹ මුද්දට වේදන් කරපු සල්ලි කියලා. හැබැයි ඉතින් ආදි සිම්රන්ට දීලා තියෙන්නේ එදා අර ඩයමන්ඩ් ෂොප් එකේ නෝනා සිට්ගේ බවුවට දෙන්න කියලා දීපු මුද්ද. දැන් ඉතින් සිට් තමයි කෙලවෙලා තියෙන්නේ. මේක අහලා සිට් ඕන වෙනවා මේ මුද්ද. පස්සේ ආදි සිම්රන්ගේ බෝල් එක බලද්දි එයා ස්ටේටස් දාලා තිනවා එයා ගෝවා යනවා කියලා. දැන් ඉතින් මෙයාලත් හදන්නේ ගෝවා යන්න. ආදි නම් යන්නේ කෙල්ලන්ගේ ග්‍රහණයෙන් සිම්රන්ව මුදාගෙන එයාව යාගේ කරගන්න. සිට් යන්නේ බවුවගේ මුද්ද ගේන්න. පස්සේ දවස් උදේවන අනුයි සිම්මි යනවා ගෝවා. සිම්මි තින් ඊයරේ ආදිගේ උනේ සීන් එක අනුට කියනවා. ඇත්තටම සිම්මි ගර්ල්ස් ලාට කැමති කෙනෙක් කියන්නේ බොරු. මොකද ඉතින් සිම්මි කැමති නෑනේ කසාදයක් කරගෙන කොටු වෙන්න.
හැබැයි අනු කියනවා සිම්මිය හේතුව කිව්වට ආදිහාදියා සිම්මිය ලේසියෙන් අතාරින එකක් නෑ කියලා. ඉතින් සිම්මිය අනුට කියනවා පරිවිලවත ආදී ආයමත් ආවොත් අනු සිම්මගේ කෙල්ල වගේ රඟපාන්න කියලා. ඇත්තම සිම්මිය මේ අනුත් එක්ක යන්නේ අනුගේ ගෙදර. අනුගේ තාත්තා කෝටිපතියෙක්. ඒත් මේ ටිකේ තාත්තා ඉන්නේ දුකින්. මොකද එයාගේ අම්මා නැති වෙලා. හැබැයි ඉතින් මෙයාලා ගෙදර යද්දී තාත්තා ඉන්නේ මාරම හැපි එකේ. ඒකට හේතුව තමයි තාත්තා කියනවා එයාගේ අම්මා අනුගේ ආච්චි ආයමත් ඉපදෙලා කියලා. ඉතින් මේ එන්නේ අනුගේ ආච්චිගේ නැවත ඉපදීම. මෙයා නෙමෙයි මේ අතේ ඉන්න බව්වි. හැබැයි ඉතින් අනුන්ට නම් මේ කතාව විශ්වාස නැහැ. හැබැයි තාත්තා කියනවා මේක යාට කිව්වේ මහා උතුම් බලසම්පන්න ගුරුජී කෙනෙක් කියලා. එයා කාම ලෝකයේ අතහැරපු කෙනෙක්ලු. ඒ වගේම එයා තනියෙන් ගිල්ලෙන් අවුරුදු ගාණක් බිම හිටගෙන තපස් රැක්කලු. පොඩක් ඉන්න එයාගේ අධික කකුල් දෙකයි ඔක්කොම උඩනේ තියෙන්නේ. අනේ මන්දා. කොහමද ඉතින් මේ දේවල් හින්දා දෙවියෝ මේ ගුරුජිට එයාගේ පර්සනල් මොබයිල් නම්බර් එක දුන්නලු. දෙවියෝ කිව්වලු ඕන වෙලාවක කතා කරන්න කියලා. ඉතින් මේ ගුරුජිට තාත්තා අඬනවා ඇහිලා එයා ඇවිල්ලා කෙලින්ම දෙවියන්ට කෝල් කරලා මෙයාගේ මැරුණු අම්මා ගැන අහලා. ඉතින් දෙවියෝ තමයි මේ බව්වි ගැන කියලා තියෙන්නේ. හැබැයි ඉතින් කෙල්ලෝ දෙන තරම් මේ ගුරුජිව සත පහකටවත් විශ්වාස නැහැ. එයාලා හිතන්නේ මේ ගුරුජි හාදේ අලි බොරුකාරෙක් කියලා. ඒත් ඉතින් තාත්තටනම් ගුරුජි කියන වචනයක් ගන්න යාව ෂුවර්. මේ අතරොන්න මේ ඩබල ගෝවා වලට ඇවිත් එයාලා ඉතින් ඊට පස්සේ යනවා ඉස්කෝලේ කාලේ පරණ යාළුවෙක්ගේ ගෙදර. යාළුවෝ ඉන්නේ ෆුල් මාතල් එකේ. මොකද එයාගේ මාමා ලෝභකමේ කන්නේ බොන්නේවත් නැතුව සල්ලි බැංකුවේ දාලා ඉතුරු කරලා මැරෙනකොට අරන් යන්න. ඒත් ඉතින් මාමා හදිසියේම මලා වෙලා. ඒත් ඉතින් දන්නවනේ කොච්චර සල්ලි ඉතුරු කරත් මැරෙදි අරන් යන්න බෑනේ. ඉතින් මාමා මැරුණම ඒ සල්ලි මේ බෑනට අයිති වෙලා. ඉතින් බෑන පොඩ්ඩනම් ඒ සල්ලි වලින් ෆුල් මාතල් එකේ තමයි ඉන්නේ. ඒ ඇස් ඉතින් මේකට කෙල්ලොත් එමට. ඔන්න පස්සේ දවසේ බීච් එකේදී සිට දකින්නවා මාර කෙල්ලෙක්. ඇත්තටම මේ තමයි අනු. පස්සෙන් සිට ගිහින් අනුට කතා කරනවා. දැන් ඉතින් හරිනේ සිට නොදැන හරි කරපු වැඩේට අනු සිට වැඩක් දුන්නනේ. පස්සෙන් දෙන්නා බීම් එකක් එම් බොනවා. සිට එකපාරම දකින්න අර මුද්ද. ඇත්තටම එදා ආදි සිම්මිට දීපු මුද්ද සිම්මි අනුට දීලා. සිට ඉතින් මේක දන්නේ නැහනේ. සිට ඉතින් අනුගෙන් අහනවා ඔය මුද්ද දුන්නේ වගේ කොල්ලද කියලා. අනු කියනවා නැහැ මට කොල්ලෙක් නැහැ කියලා. ඒකට හේතුව අද කලින් කොල්ලෝ ගොඩක් අය බොරුකාරයෝලු. ඉතින් කොහොමද කෙනෙක්ව විශ්වාස කරලා යාළු වෙන්නේ කියලා අහනවා. ඇත්ත කතාව. හැබැයි ඉතින් ඒක ගර්ල්ස්ලටත් අදාළයි. පස්සෙ ඉතින් ඔන්න ආදි දකින්නවා සිම්මිව. ඒත් එතකොටම අනු සිම්මි ළඟට එනවා ඉටිපන්දන් ටිකකුත් අරගෙන. මොකද මෙයාලා මේ ඇවිත් ඉන්නේ නත්තල සමරන්න බඩු ගන්නනේ. හැබැයි ඉතින් ආදි හිතන්නේ මේ තමයි සිම්මිගේ කෙල්ල කියලා. සිම්මි අනු ඉතින් ඉටිපන්දන් ගැන කතා කරනවා. සිම්මි අනුගෙන් අහනවා මීට වඩා පොඩියව තිබ්බේ නැද්ද කියලා. හැබැයි ආදි නම් හිතන්නේ මෙයාලා කතා කරන්නේ වෙන දෙයක් ගැන කියලා. ඔන්න ටිකකින් එකපාරම මෙයාලා ආදිව දකිනවා. හැබැයි ආදි නම් ඉන්නේ මාරම අවුලෙන් මොකද මේ කේස් එක දැකලා. එයා ඊට පස්සේ සිම්මිට කියනවා මටවත් එක පොඩ්ඩක් පෞද්ගලිකව කතා කරන්න බැරිද කියලා. ඒත් සිම්මි ඉන්නේ බය වෙලා. ඉතින් අනුට මතක් වෙනවා සිම්මියාට කිව්වානේ ආදිව හම්බුනොත් එයාට සිම්මිගේ කෙල්ල වගේ ඇක්ට් කරන්න කියලා. එයා ඉතින් පෞවහින්සකයා. ඊට පස්සේ ආදිට සුද්දෙකුට ටෝක් කරනවා. සුද්දා ආදිව YouTube එකේ දැකලා. හැබැයි ආදින්නේ මල පැනලානේ. එයා ඉතින් සුද්දට ගහනවා. මේ අතර සිද්ධ යනවා අනුගේ තාත්තගේ ගෙදර. තාත්තගේ නම මාර්ලෝ. මේකයි සිද්ධ යන හේතුව. අර මෙහින්නේ සිද්ගේ යාළුවා මෙයාට කියලා මේ මාර්ලෝ අලුත උරුද්දට ලොකු පාටියක් දානවා කියලා. ඉතින් සිද්ධ යන්නේ මේ පාටියේ DJ එක එයාට ගන්න පුළුවන්ද කියලා බලන්න. එයා ඉතින් අර බව්වාවත් වත්තේ කනුවක ගැට ගහලා එයා යනවා ඉතින් මාර්ලෝව හම්බ වෙන්න. ඇත්තටම මාර්ලෝ ළඟ තියෙනවා මාර එකතුවක්. මොකද මාර්ලෝ චිත්‍රපටි ලෝලියෙක්. ඉතින් එයා එක එක ෆිල්ම්ස් වලදී යොදාගත්ත දේවල් සල්ලි වලට අරගෙන එයාගේ එකතුවර දා ගන්නවා. මේ තියෙන්නේ විද්‍යාබාල නැඳපු මෙව්ව එකක්. මාර්ලෝ මේ මෙව්ව එක ගත්තේ කෝටි 3කටලු. මාර්ලෝ කියන්නේ විද්‍යාබාලන් මේ මෙව්ව එක ඇඳගෙන එව්ව ෆිල්ම් එක රඟපෑවා කියලා. ඒ ඇස්සේ තවත් දෙයක් තියෙනවා. සිඩ් නම් හිතන්නේ මේ මීකිරි කියලා. ඒත් ඉතින් මාර්ලෝ රහසෙන් කියනවා ඒ මොනවද කියලා. සිඩ් ඉතින් පස්සෙන් සිඩ් මාර්ලෝට යාගේ DJ CD එකක් දාලා හන්න දෙනවා. හැබැයි ඉතින් මේ DJ ගහද්දි මතකනේ සිඩ්ගේ බව්වට වෙන එක. අන්තිමට ඉතින් සිඩ්ගේ බව්වා අනුගේ ආච්චි කියලා තාත්තා හිතන බව්විට අනේ මන්ද කියන්න බෑනේ. පස්සෙ ඉතින් මේක දකපු තාත්තට මාරමවුල්. අන්තිමට ඉතින් මාර්ලෝට තනි කරම් මල පැනලා එයා හදන්නේ මේ දෙන්නවම කප්පාදු කරන්න. පස්සෙ ඉතින් අනුයි සිමු යෙද්දි තාත්තා ඉන්නේ මාරමවුලෙන්. හැබැයි කේස් එක අහලා අනු කියනවා තාත්තා ආච්චි අම්මා ඒ වගේ කෙනෙක් නෙමෙයිනේ. ඉතින් මේ දෙන් ඔප්පු වෙන්නේ යාපේ ආච්චි අම්මා නෙමෙයි කියලා නේද කියලා. හරිනේ තාත්තට ඉතින් මේ කේස් එකේ මීටර් මේ බව්වියාගේ අම්මා නෙමෙයි කියලා. හැබැයි මේක අහන් ඉන්නවා අර ගුරුජිගේ ගෝලෙක්. එයා කේස් එක ගුරුජිට කියනවා මාර කේස් එකනේ. මාර්ලෝ ගොනාට අඳලා යා හින්දා නේ මෙයාලා කාලා බීලා හිටියේ. දැන් ඉතින් ගුරුජිට බඩේ පාර වදින හින්දා එයා මේකට ගන්න ප්ලෑන් එකක් හිතනවා. පස්සෙ ඔන්න එදාර අය සිම්මි යනෝ ඉන්නවා ක්ලබ් එකක. සිඩුත් ඉතින් අනු හම්බෙන්න මෙහෙට එනවා. මේ සිඩ් එක ටෝක් කරන තට්ටමලි තමයි ඇඩම්. මේ ක්ලබ් එකේ අයිතිකාරයා. හැබැයි එයාට පොඩි කේස් එකක් තියෙනවා. එයා මේ කියන්නේ මේ මොකද ගර්ල්ස්ලාට කැමති කෙනෙක් නෙමෙයි. එතකොට තේරෙනවානේ. සිඩ්ත් ඉතින් එදා වගේම අර වචන පැටලිලා කියවිලා දැන් ඇඩම් හිතන්නේ සිඩ්යාට කැමතියි කියලා. ඔන්න ඉතින් පස්සේ අනු මෙතනට එනවා. ඊට පස්සේ ඇඩම් මෙයාලට කියනවා හෙට යා පැරෂුට් පදින්න යනවා ඔයාලත් මාත් එක්ක එන්න කියලා. සිඩ් ඉතින් මේකට අනුවත් කැමති කරව ගන්නවා. මොකද සිඩ් හිතෙනවා අනු හෙට යාත් එක්ක ආවොත් එයාට හොඳට පැරෂුට් පදින්න පුළුවන් වෙයි කියලා. මෙතන ඔන්න ගුරුජී තාත්තව මුලා කරන්න ප්ලෑන් එක ගහලා
කුරුජිය කියනවා යා මේ කේස් එක ගැන දෙවියන්ගෙන් ඇහුවලු. ඉතින් දෙවියෝ මෙයාට කිව්වලු එදා යාපු බව්වා මෙයාගේ මරුණ තාත්තගේ යාලි ඉපදීමක් කියලා. හරිනේ. තාත්ත ඉතින් ආයෙත් පාරක් ඇඳුණා. අනුට ඉතින් මොනව කරන්නද? ඔන්න පස්සේ දවසේ උදේ සිට ඉතින් එලියට දිදා කියනවා මේකට කෙල්ලෝ එකයි මේකට දෙකයි හෙට ඉතින් සිට ඔය පෙන්නන එක විතරලු. එයා සිටින් සිට්ගේ බව්වත් මොකක් හරි එක සෙල්ලම් කරනවා. මේ අතර ඉතින් ආදින්නේ මාරමවුලෙන්. මොකද ඉතින් එයා දැකපු අනුවිසිම්මගේ කේස් එක හින්දා. හැබැයි සිට් මේකට කරන්න දෙයක් කියනවා. ඒ තමයි ආදිගේ පිරිමිකම සිම්රන්ට පෙන්නන එක. ඊට පස්සේ ඔන්න සිම්මි බීච් එකේ ඉද්දී ආදි ගිහින් දානවා මාරම ඇක්ටින් පාරක්. ආදිගේ බොඩි එක දැකලා සිම්මිට මොකක් නමුත් වෙනවා. ආදි ඊට පස්සේ ඔව ඇක්ටින් පාරකුත් දානවා. සිම්මි මේක අනුටත් කියනවා. ඊට පස්සේ සිම්මි ආදිගේ ෆොටෝස්ත් ගන්නවා. හැබැයි ඉතින් පොලිසිය කෙනෙක් ආදිව දකිනවා. එයා ඉතින් දැන් හදන්නේ මේ ආදි කරපු වැඩේට යව කූඩුවට දාන්න. ඒත් ඉතින් ආදි පැනලා දුවනවා. අන්තිමට සිම්මි පොලිසිය කෙනාට කියනවා ආදි යාට පේන්න එහෙම කළේ සෝරි කියලා. පස්සේ පොලිසිය කෙනා ආදිට කියනවා මේ බීච් එකේ පොඩි ළමයි ඉන්නවා. ආයෙත් මේ වගේ වැඩක් කළොත් දෙන්නෝ මේකට කූඩුවේ දානවා කියලා. පස්සේ ඉතින් සිම්රණුත් මෙතනින් යනවා. හැබැයි ආදි හිතන්නේ සිම්මියාට පොඩ්ඩක් හරි කැමති ඇති කියලා. නැත්නම් ඉතින් යව බේරගන්නේ නැහනේ. මේ අතර ඔන්න සිට පැරෂුට් එකේ යන්න වෙන්නේ ඇඩම් එක්ක. එයා ඉතින් බලන් හිටියේ අනුත් එක්ක යන්නනේ. ඒත් ඉතින් වැඩේ අල වුණා. පස්සේ ඉතින් උඩදී ඇඩම්ට මොනව හරි වෙනවා. ඒ හින්දා ඉතින් සිට එන්න වෙන්නේ ඔන්න ඔහොම. හැබැයි ඉතින් මේ කේස් එක දැනගෙන අනුට මාරම හිනා. මොකද ඇත්තටම ඊයරා ක්ලබ් එකේ වුණ කතාවලින් අනු හිතලා තියන්නේ සිට් කැමති ඇඩම්ට කියලානේ. හැබැයි ඉතින් දැන් අනු දන්නවා සිට් එහෙම කෙනෙක් නෙමෙයි කියලා. පස්සේ දවසේ ඔන්න ඉතින් සිට් දැනගන්නවා එයාගේ බව්වා නෑ කියලා. ඉතින් සිට් හිතනවා එයාගේ බව්වා මාර්ලෝ අරන් යන්න ඇති කියලා. එයා ඉතින් මාර්ලෝගේ ගේ ළඟට ගිහින් අමුතුම විදිහේ විසිල් එකක් ගහනවා. මේක ඇහිලා එකපාරම මාර්ලෝගේ සේවකයෙක් අතේ හිටපු බව්වා පැනලා සිට් ළඟට දුවගෙන එනවා. පේන විදිහට මාර්ලෝ ගුරුජි කියපු හින්දා එයාගේ තාත්තා කියලා සිට්ගේ බව්වව අරන් ඇවිත්. පස්සේ ඉතින් මාර්ලෝ සිට්ට මේ බව්ව එයාගේ තාත්තා කියලා කනපින්දම් කියලා බව්වව ඉල්ලනවා. හැබැයි සිට් කියනවා බව්වව දෙන්න නම් එයාට මෙයා දන පාටි එකේ ඩීජේ එක ගහන්න දෙන්න ඕන කියලා. මාර්ලෝත් ඉතින් ඒකට එකපයින් කැමති වෙනවා. මේ අතර මෙයාලගේ අර සල්ලිකාර යාළුවට අඩි ගහලා ගහලා කෙලවෙලා. ආදි ඉතින් සිට්ගේ හොදමු නැති මෙව් එකක් එයාගේ නහයට ලං කරලා සිහිය ගන්න හැදුවත් ඒකිනුත් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් සිට්ගේ ඩීජේ එකක් ආද්දි මේකට නිකම්ම නැට වෙනවා. ඒත් ඉතින් අහිංසකයාට සිහිය නැහැ. පස්සේ ඔන්න අනු ඉන්නවා බීච් එකේ. එතන ඉන්නවා අර සිට්ගේ බව්වයි අර බව්වයි දෙන්නම. එයාලා ඉතින් වැඩ. පස්සේ ඔන්න සිට් මෙතනට එනවා. සිට් දන්නේ නැහනේ මාර්ලෝ අනුගේ තාත්තා කියලා. සිට් ඉතින් අනුට කියනවා මේ මාර්ලෝ කියලා සල්ලිකාර පිස්සෙක් ඉන්නවලු. එයා හිතන් ඉන්නේ එයාගේ අම්මයි තාත්තයි බව් වෙලා ඉපදිලාලු කියලා. ඊට පස්සේ එයා හිනා වෙනවා. හැබැයි පස්සේ තමයි ඉතින් සිට් දන්නේ මේ මාර්ලෝගේ දුව තමයි අනු කියලා. පස්සේ ඉතින් අනු සිට් බැනලා මෙතනින් යනවා. මේ අතර ආදි දකිනවා හීනයක්. එයා බ්‍රැන්ඩි බාගෙකුත් අරන් බස් එකට නගිද්දි එයා දකිනවා මෙයාලා දෙන්නා කසාද බැඳලා ඉන්නවා. ආදි අනුට කියනවා මගේ සිම්මව අතාරින්න කියලා. අනු කියනවා ඇත්තට වා හිතන්නේ සිම්මවට ආදරේ කියලාද? ඔයාට සිම්මව සතුටින් තියන්න පුළුවන් කියලාද? මට ගයක් තියෙනවා, කායකක් තියෙනවා, ඒ වගේම මගේ බැංක account එකේ බැලන්ස් එකත් ගොඩාක් ලොකු ගාණක්. ඉතින් සිම්මිට දෙන්න ඔයාලඟ මොනවද තියෙන්නේ කියලා. ආදි ඉතින් කල්පනා කරලා කරලා මොකක් හරි තියා බලලා අනුට කියනවා යාට තියෙන දේ අනුර නැහැනේ කියලා. හැබැයි අනු හිනා වෙලා කියනවා ඇත්තට ඔයා දන්නේ නැද්ද ඒවා තියෙනවා කඩවල වල ගන්න. අනික ඒවා බැටරි වලනුත් වැඩ කරනවා කියලා. ආදිට ඇඬෙනවා. ආදි කියනවා මේ වගේ ඔරිජිනල් ගැජට් ඔය වගේ චයිනීස් කටු වලට සමාන කරන්න බෑ කියලා. ඊට පස්සේ ආ සිම්රන්ට කියනවා අනේ සිම්රන් ඔය කෙල්ල ඔයාව රවට්ටනවා. ඔයා මගේ විතරයි කියලා. එතකොට මිතින් ආදිට හැරෙනවා. පස්සේ ඉතින් ආදි යද්දී සිම් ඉන්නවා අනුත් එක්ක. අනු අතේ තියනවා යා සිම්මිට දීපු මුද්ද. හැබැයි අනු ආදිට කියනවා සිම්මි එකේ ආට දුන්නා දැන් සිම්මි යයි එන්ගේජ් වෙලා කියලා. ආදිට ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ආදි ගැස් වලට කඳුළු ඇවිත් එයා සිම්මිට කියනවා මම ඇත්තටම හිතුවේ නැහැ ඔයා මේ වගේ කෙනෙක් කියලා. මොකද මම ඔයාට ගොඩාක් ආදරේ කළා. ඒ හින්දම තමයි මම ඔයාව හොයාගෙන මෙහෙ ආවෙත්. ඒත් දැන් මට තේරෙනවා ඇත්තම ආදරේ තියෙන කතන්දරවල විතරයි කියලා. කමක් නැහැ දැන් ඉතින් ඒ හැමදේම ඉවරයිනේ. ඔයා ඉතින් සතුටින් ඉන්න මම ඔයාට ආයි වදයක් වෙන්නේ නැහැ කියලා එයා යනවා. ඊට පස්සේ අනු සිම්මිට කියනවා සිම්ම වාට පේනවනේ එයා ඔයාට ගොඩක් කැමති. ඇයි ඔයාට කැමති නැත්තේ කියලා. ඒත් ඉතින් සිම්මි මොකොත් කියන්නේ නැහැ. කොහොම හරි ඉතින් සිම්මිට ආදිගේ විහිළු ඇක්ටින් මතක් වෙලා එයාට හිනත් යනවා. පස්සේ ඉතින් ආදි හැමදේම සිට්ට කියනවා. ඉතින් මෙතනදී සිට් දැනගන්නවා එයා ආදරය කරන අනු සිම්මිගේ කෙල්ල කියලා. මොනව කරන්නද? මෙයාලා දෙන්න ආදරය කරන කෙල්ල දෙන්න එකිනෙකාට ආදරය කරනවා. සිට් කියනවා දැන් හැමදේම ඇති. අපි මගේ බව්වවත් අරගෙන මෙහෙන් යන් කියලා. ඔන්න පස්සේ දවසේ උදේ තාතර බව්වයි බව්විවයි කසාද බඳන්න සෙට් කරලා. අනුර නම් මාරමවුල්. සිම්මිටත් ඉතින් අනේ මන්දා. ඔන්න එදා මෙයාලා ප්‍රශ්න අමතක වෙන්න කියලා අඩිය ටිකක් හයියෙන් ගහලා වැල්ල නිදාගෙන ඉද්දී ආදිට සිම්මගෙන් ටෙක්ස්ට් එකක් එනවා. ඒකේ තියෙන්නේ යාට ආදිට හැමදේම කියන්න ඕන කියලා. පස්සේ ඉතින් මෙයාලා රයාලුවත් දාගෙන අනුගේ ගෙදර ගියත් හැමෝම කසාදෙට ගිහින්. මේ මුරකාරහාදයා මෙයාලට බව්ව කසාද ගැන කිව්වත් මෙයාලා හිතන්නේ මාර්ලෝ කෙල්ල දෙන්නගේ අකමැත්තෙන් යාළුවෝ බඳන්න හදනවා කියලා. මේ අතර ඉතින් ෆාද කෙනෙක් ලවා බව්වයි බව්වියවයි කසාද බඳනවා. දැන් ඉතින් පාටිය. ඔන්න ඉතින් පස්සේ මෙයාලා ඇවිත් ඒත් මාර කේස් එකනේ. පාටියට යන නම් ඉන්විටේෂන් ඕනි. ඉතින් සිටි ඉන්විටේෂන් කාඩ් එකක් හොරගම් කරගෙන ඒත් එකේ නම් තියන්නේ නෝනා කෙනෙකුයි මහත්කෙකුයි කියලානේ. අන්න ඉතින් දැන් ආදි ගවුමක් එහෙම ඇඳගෙන මේකප් පාරක් එහෙමත් දානවා. මේ ඇස්සේ මේ පාටියකට ඇඩමුත් ඇවිත්
යටිති මේක දැකලා මාරමවුල් යනවා මොකද එයාගේ සීට් වෙන කොල්ලෙක් හොයාගෙන කියලා. පස්සේ ඉතින් මෙයාලා මාර්ගයමක් දීලා ඔන්න ඉතින් නෝනායි මහත්තයා වගේ කාඩ් එකක් දීලා පාටි එක ඇතුළට එනවා. එයාසේ සිම්මිගේ තාත්තා අර කොල්ලවත් ආයමත් කියලා කියලා කැමති කරවගෙන එයාවත් එක්කරගෙන එනවා සිම්මිට යව බඳන්න. ඔන්න ඉතින් පස්සේ මෙයාලා දකිනවා මෙයාලගේ ෆොටෝස් ගන්නවා. ඇත්තටම ඉතින් බව්වන්ගේ තමයි ෆොටෝස් ගන්නෙ. ඒත් ඉතින් කැමරාවන්ට වැහිලා මෙයාලට බව්වන්ව පේන්නේ නැහනේ. පස්සේ ඉතින් ආදි සිම්මි ළඟට යනවා. සිම්මිට hina එයා හිතන්නේ ආදි ගැජට් එක මාරු කරගෙන කියලා. මේ අතර ඉතින් සිඩුත් ගිහින් මාර්ලෝට ටෝක් කරනවා. මොකද සිඩ් හිතන්නේ මාර්ලෝ අනුසිමිය අකමැත්තෙන් බඳලා කියලානේ. හැබැයි සිම්මි නම් ආදිට කියනවා මෙතන වෙන්නේ බව්ව කසාදයක් කියලා. පස්සේ ඉතින් හැබැයි මේ කේස් එක දකිනවා සිම්මිගේ තාත්තයි ආචි සෙට් එක. මාර කේස් එකක්නේ. මෙයාලා හිතන්නේ සිම්මි කෙල්ලෙකුට ලව් කියලානේ. හැබැයි ඉතින් ආදි යා කොල්ලෙක් කියලා පෙන්නනවා. වැඩේ ඉතින් ෂේප්. මේ අතර ඕන සිඩ්යාගේ DJ මියුසික් එකක් එයාගේ ෆෝන් එකෙන් ප්ලේ කරනවා. අනේ ඉතින් මේ බව්ව කසාදේ මනමාලයා සිඩ්ගේ බව්වා මේ DJ එකේ හින්දා මෙතන ඉන්න හැම බව්වියක්ටම පේනවනේ. හැබැයි පියතුමා හිතන්නේ සිඩ්කි බව්වට යකෙක් වෙයිලා කියලා. එයා ඉතින් යකා එලවන හදද්දි ගුරුජිත් යකා එලවන තමයි ට්‍රයි එක. මේ අතර ඉතින් අනු සිට්ට බව්ව කසාදේ ඇත්ත කතාවයි කියලා. ඊට පස්සේ ඉතින් මෙයාලත් හරි වගේ. ඔන්න මේ අතර කෙනෙක් දකින්න අර ගුරුජීව. ඇතර මේ හදය ගුරුජිත් එක වැඩ කරලා හිරේ ගිය පොරක්. ඉතින් එයා මාර්ලෝ ඉස්සරහා ගුරුජීගේ රෙදි ගලවනවා. එයා කියනවා මේක හොරෙක්. මේක කලේ නගර සභාවේ බව්වලලා එයාලව මිනිස්සුන්ට විකුණපු එක. තව සමහර අයට කියනවා මේ බව්ව ඔයාගේ මැරිච්ච ආච්චි සීය වගේ කතා කියලා එයාලව රවට්ටලා ගානක් කඩා ගන්නවා. මේකින් හින්දා මම තිරේ ගියා අවුරුදු 4ක්. ඒ හින්දා මේ බව්ව දෙන්න ඔයාගේ අම්මයි තාත්තයි නෙමෙයි කියලා. ආන්තිමට ඉතින් ගුරුජීව පොලිසියෙන් අල්ලන් යනවා. තාතරත් ඉතින් හැමදේම තේරුම් යනවා. ඊට පස්සේ ඉතින් ආදි සිම්මියෝ බඳිනවා. සිඩ් අනුව බඳිනවා. ඒ වගේම සිඩ් ගෝවාවල තිබුණු ලොකුම අවුරුදු පාටියට DJ එකක් දෙනවා. ඒ වගේම සිඩ්ගේ බව්වත් වට යන එක නතර කරලා එයාගේ බව්විත් එක්ක සාර්ථක යුගදිවියක් ගත කරනවා. ඉතින් මෙහෙම තමයි කතාව ඉවර වෙන්නේ. එහෙමනම් ස්ටෝරි එකට කැමති අය subscribe කරලා සෙට් වෙන්න. අපි නැවත හමුමු. Bye.